Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. අද මේ වීඩියෝ එකක් කරන්න හැදුවේ මේ කාර් එක 2010 නේද මල්ලි 2010. ඒතර මේ කාර් එක Nissan වර්ගයේ කාර් එකක්. එන්ජින් එක ධාරිතාවයේ CC 650. 650 කියලා කියන්නේ පෙට්‍රල් සුවඳටත් යනවා. සාමාන්‍යයෙන් ලීටරයට 15ක් 18ක් අතර ගානක් වැඩ කරනවා. ඒ නිසා මම හැමදාම කියන්නේ දැන් මේ වගේ කාර් එකක් ත්‍රිවිල් ලක්ෂ 13ක් ලංකාවේ තියෙනවා. ත්‍රිවිල් ලක්ෂ 13 වෙනුවට හැමදාම මම යෝජනා කරන්නේ මේ ජාතියේ ත්‍රිවිල්යක් විතරම ඇති. මේ කාර් එක. මේ බලන්න මේ ඉස්සරහා ඉතාලම ලස්සනට තියෙනවා එයා කන්ඩිෂන්, පවර් ස්ටීරින්, පවර් ෂටර්ස්, ෆුල් ඔප්ෂන් කාර් එකක්. මේ කිලෝමීටර් 80,000යි දුවලා තින්නේ මේ වගේ කාර් එකක් ලංකාවට දෙන්න පුළුවන් අපිට. මේක වෙලා තින්නේ මන්කොල 10යි. ඒ කියන්නේ yen ලක්ෂයයි. yen ලක්ෂයයි කියන්නේ 270,000යි. ඉතින් අපි කියන්නේ මේක වරායට ලක්ෂ 5ට දුන්නු. ඇත්තම කියනවා තව ලක්ෂ 10ක් ආණ්ඩුව ගන්නකො. එතකොට 100 200ක ඩියුටියක් ගන්නකො. අරගෙන මේක දිවුවොත් හිතේ ආතතියක්. ඇඟේ ඔළුවේ කැක්කුමක් ඇතුල ගමනක් යන්න පුළුවන්. දැන් මේ ඉලෙක්ට්‍රික් කාර් එකක් දෙනවා. කියනවා. මේ ඉලෙක්ට්‍රික් කාර් එකක් දෙන්නේ අපි සංවර්ධිත උණ රටවල. ඇමරිකාව වගේ නම් කමන්නේ. අපි රට ඇමරිකාව නෙවෙයිනේ. එහෙනම් ඇමරිකාවට හරියයි ඉලෙක්ට්‍රික් කාර්. මං හිතන්නේ ලංකාවට හරියයි. චාර්ජින් පොයින්ට් එකක් නැත්තම්. චාර්ජින් පොයින්ට් එකක් කෝලින් හදන්න මේ හදන්න යුගයක් හදන්න හදන්නේ. අපේ රට දියුණු කරලා ඕනේ. මං හිතන මට තේරෙන විදිහට නම් අපි මේ රට රටවල ගිහිල්ලා දැනගත්ත දැනුමත් එක්ක අපේ රට දියුණු කරලා ඕනේ චාර්ජින් කාර් දෙන්න, ඉලෙක්ට්‍රික් කාර් දෙන්න. මේගොල්ල මේ V8 වල ගිහිල්ලා නිකන් හම්බෙන කාර් එකේ ගිහිල්ලා නිකන් හම්බෙන තෙල් ටික ගහලා යෝජනා කරන එක එක දේවල් අහිංසක ජනය තවත් අමාරුයි දාන. ඉතින් මේ ජාතියේ කාර් එකක් දුන්නාම ආතතියක් නැහැ. යාපනයට හරි ගියේ. මේ බලන්න මේ කාර් එකේ ලොකු ඩිකී එකක් තියෙනවා. කොච්චර ලස්සනද කොච්චර නීට් එකද මේ කාර් තියෙනවා. ඒකයි අපි මේ මෙච්චර කියන්නේ. මේක ගන්න ජනතාවගේ සල්ලි වලට. අහන් බේ සල්ලි වලට නෙවෙයිනේ මේක ගන්න. ඇයි දෙයියනේ මේ වහලා තියෙන්නේ. සැප විඳිනවට කවුරුත් අකමැත්ත මට නම් තියෙන්නේ. අහිංසක ජනතාව සැප විඳිනවට මේ 226 දෙනා පුදුම බයක් ඇති මං හිතන්නේ. අපි විතරයි මිනිස්සු මේ හිඟන්නෝ බෝ කරලානේ මේ රටේ තියෙන්නේ. ඇයි මේ අහිංසක මිනිස්සු දියත් උනා? ඇයි ඒ මිනිස්සු හිඟන්නෝ කරලා ඔටොමැටි? ත්‍රිවිල් එකට ලක්ෂ 16ක් දෙනකොට මේ ජාතියෙකුත් ලක්ෂ 16ට ගන්න පුළුවන් නම් ඩියුටිත් ගහලා. අවුරුදු 10කදී දා මේ වාහනේ හොද නැත්තම් ඩිස්පෝස් කරන්න, එහෙම නැත්තම් තව ඩියුටියක් ගන්න මිනිස්සුන්ගේ. අපි නම් කැමතියි. මොකද ආරක්ෂාව තියෙනවා. නොකෙමි යන්න පුළුවන්. යාපනයේ හරි ගිහිල්ලා යන්න පුළුවන් බය නැතුව. අර ඉලෙක්ට්‍රික් කාර් එකක් ගත්තොත් නුවර ඉඳලා කොළඹ යන්නත් ආදි තියෙන්නේ. අනේ ගෙදර එන්න පුළුවන් වේවි කියන්නේ. මේවා ටිකක් විද්වත්තු දැන් නැහනේ. විද්වත්තු ගියානේ. මොලයක් තියෙනවා නම් අලුත් ආණ්ඩුවේ කට්ටියට අනේ අදහසක් පහළ වේවා. අහිංසක මිනිහෙකුට මේ වාහනයක් දෙන්න. ත්‍රිවිල් ඩිස්පෝස් කරන්න. ඩිස්පෝස් කරපු ගමන් සර්ටිෆිකට් එක ගෙනවන මේකට පර්මිට් එකක් දුන්නා. නැත්තම් මේ ඩොලර් ක්‍රමයක් ඇති කරලා ඩොලර් නැත් විදේශ කාන්තාවකට තියෙන ඩොලර් කියන්නේ ඩොලර් නැතුනම දැන් රටේ යන්න ඇන් ඩොලර් එවනවා ඩොලර් එවපන් කියලා. ඒකට පර්මිට් එකක් ලැබි. අන්තිමට ලංකාවේ උන්ඩිය සල්ලිත් නැහැ පර්මිට් එකේ ඩියුටිත් නැහැ. දෙයනේ මේවා ටික කල්පනා කරලා මිනිස්සුන්ගේ මිනිස්සුත් සන්තෝෂ කරලා මිනිස්සුන්ගේ සල්ලි වලින් ඩියුටිකුත් ගෙවලා මේ වාගේ වාහනයක් යන්න මේ වාගේ වෙනුවට ත්‍රිවිලර උඩ මේවා දෙන්න සිත් පහළ වේවා මේ උගතුන්ගේ වියතුන්ගේ වැරද්දක් නැත්තම් මට සමාවෙන්න. බුදු සරණයි.